අයිබෝ ඔබට වැළඳෙන රෝග වැළඳෙන්නේ කොහොමද වළකින්නේ කොහොමද ඒවට දින ප්‍රතිකාර මොනවද කියලා ආයුර්වේදාත්මකව සාකච්ඡා කරන ඉසිවලාරණ YouTube නාලිකාවයි අද අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ පාරම්පරික හා දේශීය ආයුර්වේද වෛද්‍ය වාසනා සෝමචන්ද්‍ර මහත්මයා අයබෝන් වෛද්‍යතුමිනේ අද අපි සාකච්ඡා කරන්නේ අද කාලේ ගොඩක් අය අතර තියෙන රෝගයක් ගැන ඒ තමයි අර්ෂස් හොඳයි වෛද්‍යතුමිනේ මොකද්ද මේ අර්ෂස් රෝගය කියලා කියන්නේ අර්ෂස් කියන්නේ අපේ බුද්ධ මාර්ගයේ බුද්ධ අංකුර ඇති වෙන එක තමයි අපි අර්ෂස් කියලා හඳුන්වන්නේ බුද්ධ මාර්ගයේ කොටස් තුනකට බෙදෙනවා සංවරණී ප්‍රසාරණී සහ විසර්ජනී කියලා ඒ මාර්ගයේ කොටස් වල ඇතිවන බුද්ධ කීලයන් එහෙම නැත්නම් බුද්ධ අංකුර මලකිට පිට කිරීමට අපහසුතාවයක් ඇති කරන මේ බුද්ධ අංකුර වලට තමයි අපි අර්ෂස් කියලා කියන්නේ. එතකොට මේ අර්ෂස් කොහොමද අපි හඳුනාගන්නේ? මොනවාද අර්ෂස් වල තියෙන ලක්ෂණ? ලක්ෂණ විදිහට අර්ෂස් ඇති වුණායින් පස්සේ බුද්ධ මාර්ගයේ අර්ෂස් ඇති වුණාට පස්සේ මල පිට කිරීමේ අපහසු බවක් ඇති වෙනවා. ඒ වගේම බුද්ධ මාර්ගය ආශ්‍රිතව තද බවක්, කැපෙන්නාක් බඳු බවක් ඇති වෙන්න පුළුවන්. එතකොට බුද්ධ මාර්ගය ආශ්‍රිතව ඒ කියන්නේ දැවිල්ලක් මල පිට කිරීමේ අපහසුතාවයක් ඊට පස්සේ මල බොරළු වගේ පිට වෙන ස්වභාවයක් චූටි හීනියට පැන්සල් වගේ පිට වෙන ස්වභාවයක් ඒ වගේ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් අර්ෂස් ආකාර දෙකකට අපිට තියෙනවා ඒ කියන්නේ මේ ශුෂ්ක අර්ෂස් සහ රක්ත අර්ෂස් කියලා ඒක ප්‍රභේද දෙකයි ඒකෙදි මේ අපි මේ ශුෂ්ක අර්ෂස් වලදී වෙන්නේ ගොඩක් වෙලාවට මේ ලේ පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ නමුත් රක්ත අර්ෂස් ඇති වෙලා තියෙන රෝගියාගෙන මල පිට වුණාට පස් මල පිට වෙද්දිම ඒ කියන්නේ ලේ පිටවීමක් සිද්ධ වෙනවා. එතකොට වෛද්‍යතුමීනි මේ අර්ෂස් හැදෙන්න හේතු වෙන්නේ මොනවද? හේතු විදිහට අර්ෂස් වලට හේතු කීපයක් තියෙනවා. එකක් මල පිට කිරීමේදී තටමන එක. ඊට පස්සේ ගොඩක් සැර මධ්‍යසාර වර්ග ගන්න එක. ඊට පස්සේ දුම් පානය කිරීම. ඊට පස්සේ අපි උෂ්ණ විදාහී තීක්ෂණ ආහාර පාන දිගටම ගන්න එක සහ තෙත සහිත බිමක වාඩි වෙලා ඉන්න එක අස් ඔටු එහෙම නැත්නම් දිගු ගමනක් දුර ගමනක් මේ වාහනයක වාඩි වෙලා යන එකත් අර්ෂස් ඇති වෙන්න හේතුවක්. ඒක දිගු කාලීනව ඒ කියන්නේ හැමදාම දුර ගමන් යනවා නම් තමයි එහෙම ඇති වෙන්න හේතුවක් වෙන්නේ. එතකොට මේ අර්ෂස් ප්‍රභේද මොනවද? අර්ෂස් ප්‍රභේද 6යි. ඒක වාතජ, පිත්තජ, කපජ, සන්නිපාතජ, සහජ සහ රක්තජ කියලා රක්ත අර්ෂස් විදිහට. ඊට පස්සේ අපිට ඒක චිකිත්සාවේදී ඒ කියන්නේ අපි බෙහෙත් කරද්දී ඒක කොටස් දෙකකට බෙදා ගන්නවා. ශුෂ්ක අර්ෂස් සහ ශ්‍රාවී අර්ෂස් විදිහට. ඔය වෛද්‍යතුමිනේ මේ අර්ෂස් රෝගය වළක්වා ගන්න අපිට කරන්න ඕන දේවල් මොනවද? ගන්න ඕන ආහාර පාන තියෙනවද? අපි කරන්න ඕන ක්‍රියාකාරකම් වල මොනවා හරි තියෙනවද? අර්ෂස් වළක්වා ගන්න අපිට ගොඩක් වෙලාවට ආහාර විහරණ සහ කැම්ප් ඒ කියන්නේ පරිස්සම් වෙන්න වෙනවා. උෂ්ණ විදාහී තීක්ෂණ ආහාර පාන, ඒ වගේම මධ්‍යසාර වැනි ආහාර බීම වර්ග. එතකොට ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න හොඳ නෑ. එතකොට ඒකට අයිති වෙනවා අපිට ඉස්සොදැල්ලෝ, බලමාළු, බල කරවල, දෙල්, සැමන්, චොක්ලට්, කෝපි වර්ග, තක්කාලි, උෂ්ණ පළතුරු වර්ග, අන්නාසි, ඒ වගේ ආහාර ඒවට අයිති වෙනවා. ඒ වගේම බඩ වේලෙන කැෆේන් අඩංගු දේවල්, කෝපි, චොක්ලට්, ඒ වගේ දේවල් පාවිච්චිය හොඳ නැහැ. ඊට අමතරව අපි මේ පාවිච්චි කරන කෘතිම ආහාර පාන, ඒ කියන්නේ නූඩල්ස් වර්ග, පීසා වර්ග, සෝස් වර්ග, ඒ වගේ දේවල් පාවිච්චියත් අගුණයි. විහරණ විදිහට අර්ෂස් තියෙන රෝගියෙක් එයාලා හොඳ නැහැ මේ තටම මේ මල පිට කරන්න. ඒ කියන්නේ මල වේගයත් එක්ක, ඒ කියන්නේ අපිට මල දැනෙන වේගයත් එක්ක මල පහ කිරීම තමයි සුදුසු. ඔවයි දිතුමිනි. එතකොට මේ අර්ෂස් සුව කරගන්න පුළුවන්ද? ඒ සුව කරගන්න කරන්න ඕන ප්‍රතිකාර පද්ධතිය කොහොමද? ඒ ප්‍රතිකාර කොහොමද වෙන්නේ කියලා පොඩි විස්තර කිරීමක් කරොත්. අර්ෂස් සුව කරන්න පුළුවන්. අර්ෂස් හැදෙන්නේ මං කිව්වා කලිනොත් ප්‍රසාරණයේ විසර්ජනී සහ සංවරණයේ කියන මේ බුද වලි තුනේ තමයි අර්ෂස් හැදෙන්නේ. එතකොට මේකෙදී මේ සංවරණේ නලේ, ඒ කියන්නේ සංවරණේ කියන බුද වලිය ඇති වෙන අර්ෂස් පහසුවෙන් සුව කරන්න පුළුවන්. ඊට පස්සේ විසර්ජනීයකේදී අපිට අපහසු වෙන නමුත් සුව කළ හැක.
එතනින් උඩට හැදුනට පස්සේ අපිට සුව කිරීමේ අපහසු තත්ත්වයක් එනවා. රෝගියා ආහාර විහරණ, එතකොට එයාලගේ තියෙන ඒකෙන් රැකුණොත් එහෙම රෝගියා සුව කරගන්න පුළුවන්. මොකද අර්ශස් වලදී අපිට තියෙනවා, මං අර කලින් කිව්වා ශුෂ්ක අර්ශස් සහ රක්ත අර්ශස් කියලා. ඒ කියන්නේ ලේ පිටවීම සිද්ධ වෙද්දී අර්ශස් රෝගියාගේ මේ ශරීරයේ දුර්වල වීමක් සිද්ධ වෙනවා, රක්තහීනතාවයක් ඇති වෙන්න පුළුවන් ඇඟේ. එතකොට රෝගියා කුෂ සහ දුර්වල බවට පත් වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ රෝගියා සුව කිරීම ගොඩාක් වෙලාවට අපහසුයි. රෝගියා දුක් විඳින තත්ත්වයට, ඒ කියන්නේ රෝගියා ඒකේ අර්ශස් වලින් පෙරිලා රෝගියා මේ ජීවිතේ ගොඩක් වේදනාව විඳින තත්ත්වයකට පත් වෙන්න සිද්ධ වෙනවා. අද අපිත් එක්ක සම්බන්ධ වුණේ පාරම්පරික ආදේශීය වෛද්‍ය වාසනා සෝමචන්ද්‍ර මහත්මිය. ඔබතුමියගේ කාලේ අපි වෙනුවෙන් වෙන් කරාට වෛද්‍යතුමිනේ බොහොම ස්තුතියි. අයිබෝන් වෛද්‍යතුමිනේ, මේ වගේ රෝග ගැන දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ ඉසිවර අරගෙන.